සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. පාරිභෝග අවශ්‍යතාව පිළිබඳව හොඳ වැටහීමක් තියෙනවනම් ඒ අවශ්‍ය නිෂ්පාදනය සම්බන්ධව හොඳ දැනුමක් තිබෙනවනම් එතනින් පටන් ගන්න පුළුවන් විශිෂ්ට ව්‍යාපාරයක් ගොඩනගන්න. රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ සම්නාමයක් බිහි කරපු විශිෂ්ට ව්‍යාපාරිකාවක් එක්කයි අද කතා කරන්න සූදානම. ඔබ පානගනා මග අප ඉන්නේ. ඇය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉහළම සන්නාමයක් බිහි කළ විශිෂ්ට ව්‍යවසායිකාවක්. අචිනි ජයසිංහ ඇරෝමා බ්ලිස් සිලෝන් ආයතනයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනවා. දේශීය අමුද්‍රව්‍යවලින් ඇය නිෂ්පාදනය කරන රූපලාවන්‍ය නිෂ්පාදන පෙළට ජාත්‍යන්තර වෙළඳපළේ ඇත්තේ ඉහළ ඉල්ලුවක්. ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කරමින් සිටින ඇයගේ බලාපොරොත්තුව ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් ලෙස තම නිෂ්පාදනය තවදුරටත් ජාත්‍යන්තර වෙළඳපළේ ව්‍යාප්ත කිරීමයි. අද දවසේදීත් අපි සුවිශේෂී ව්‍යාපාරිකාවක් හොයාගෙන ආවේ ඇරෝමා බ්ලිස් සිලෝන් පුජ්ජලික සමාගමේ අධ්‍යක්ෂකව අපිත් එක්ක ඉන්නවා අචිනි ජයසිංහ. සුබ දවසක්. සුබ දවසක්. මම ඔබෙන් දැනගන්න කැමතියි ඔබේ ව්‍යාපාරයේ වත්මන් ස්වභාවය කොයි වගේද? තිසංක ඇරෝමා බ්ලිස් සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ ඇත්තටම නැචුරල් කොස්මැටික් මැනුෆැක්චරින් සහ එක්ස්පෝර්ටින් කරන ආයතනයක්. ඉතින් මේ වෙනකොට අපි හෙයා කෙයා, ස්කින් කෙයා සහ බොඩි කෙයා කියන රේන්ජ් එකෙන් ලොකු ප්‍රමාණයක් විලඳපොළට නිකුත් කරලා තියෙනවා. ඉතින් නිෂ්පාදනවල තියෙන විශේෂත්වය තමයි ලංකාවේ තියෙන ස්වභාවික දේවල් උපයෝගී කරගෙන හැමට අහිතකර නොවන විදිහට බොහොම අපි කියනවා මේ අන්තර්ජාතික වශයෙන් අපිට තරඟයක් දෙන්න පුළුවන් විදිහේ නිෂ්පාදන පෙළක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒ වගේම බ්‍රාන්චස් 6ක් දැනට ලංකාවේ ප්‍රමුඛ ස්ථානවලම අපි කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන් කොළඹ 7 අපේ යනවා බියුටි ලැබ් කියන සංකල්පය යටතේ ස්කින් එකට ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එක යූස් කරගෙන ස්කින් එකට කොහොමද අපි ට්‍රීට් කරන්නේ කියන එක කරගෙන ලැබ් එකක් පවත්වගෙන යනවා. ඉතින් ලංකාව පුරාම හොඳ ක්ලයන්ටේල් එකක් මේ වෙලාවට අපි හදාගෙන තිනවා. ඉතින් වත්මන් තත්ත්වය ගැන කතා කරොත් ඒක තමයි මට වට දෙන්න තියෙන උත්තරේ. මොන වගේ නිෂ්පාදන වර්ග තියෙන්නේ? මම කලින් සඳහන් කළා කසහන් කළා වගේ හෙයා කෙයා, ස්කින් කෙයා සහ බොඩි කෙයා කියන එක. එතකොට හිසේ සිට පාදන්තය දක්වාම ගැහැණු පිරිමි ભેදයකින් තොරව තමන්ගේ රූපලාවන්‍ය කටයුතු සඳහා වැඩි දියුණු කර ගැනීම සඳහා සහ මොන හරි ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන සියලුම නිෂ්පාදන අප සතුව තියෙනවා. ගොඩක් දොරට අපිට දකින්න අවස්ථාව ලැබෙන්නේ පිට රටින් ලංකාවට ගෙනල්ලා අලෙවි කරන නිෂ්පාදන. අපි පාවිච්චි කරන ඒ වගේ නිෂ්පාදන. හැබැයි ඔබ උත්සාහ කරලා තියෙනවා තමන්ගේ නිෂ්පාදනයක්, රටේ නිෂ්පාදනයක් විදේශීය වෙළඳපොළට පවා යවන්න උත්සාහ කරලා තියෙනවා. ඒකෙන් මම කැමති දැනගන්න ඔබ මේ වැඩේ පටන් ගන්නේ කොතනින්ද? කොහොමද පටන් ගන්නේ කියන කාරණාව. තිසංක අපි ලංකාවේ අතීතයේ ඉඳන් අපි පුරුදු වෙලා හිටියා. අපි ලංකාව කියන්නේ ගොඩක් සශ්‍රීක රටක්, හැම දෙයකම පොහොසත් රටක්. එතකොට අපි හැමදාම බලාපොරොත්තු කරපු දෙයක් තමයි ලංකාවේ තියෙන හොඳම දේ අපි පිට රටට යවලා අපේ මිනිස්සුන්ට පරිභෝජනයට ලැබුණේ. ඒකෙන් ඉතුරු වෙන අර අපි අයින් කරන කොටස තමයි අපිට පරිභෝජනයට හම්බුනේ. ඉතින් පෞද්ගලිකව මම ගත්තොත් මම ඒ පහුගිය කාලේ පුරුදු වෙලා හිටියේ මේ නිෂ්පාදනය පටන් ගන්න කලින් පිට රටින් ගෙන දේවල් වල අපේ ඔළුවේ තිබ්බ ඒව තමයි හොඳ නිෂ්පාදන කියලා. මොකද බ්‍රෑන්ඩඩ් කියන එක තිබුණා. සහ ලංකාවේ බ්ලීචින් දාලා සුදු වෙන්න කියලා ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබුණා. ඉතින් ඒ කාලෙදී ඇත්තටම මමත් පාවිච්චි කරලා හිටියා පිට රටින් එන එක තමයි හොඳ කියන එක. සහ මම ඉගෙනගත්තු දේවල් එක්ක මම මේ සම්බන්ධව හදාරලා ඒ සම්බන්ධව ඩිග්‍රී එකක් කරලා එතකොට මට තේරුම් ගියා නෑ අපි හොඳම දේ පිට රටට යවනවා වෙනුවට අපේ සම්පත් අපේ ලාංකිකයන්ට දෙන එක තමයි කරන්න ඕනේ. සහ අපේ සම්පත් අපේ වෙළඳ සන්නාමයක් යටතේ, ශ්‍රී ලාංකීය සන්නාමයක් යටතේ ජාත්‍යන්තරයට යවන එක තමයි අපි කරන්න ඕනේ කියලා. ඉතින් මම හිතනවා මේ වෙද්දි ඒගත් උත්සාහය සාර්ථකයි කියලා. කොහොමද පටන් ගත්තේ? කොයි කාලෙද පටන් ගත්තේ? ඔව්, 2019 වසරේ තමයි ඇරෝමා බ්ලිස් සිලෝන් කියන එක පටන් ගන්න අපේ ආයතනයක් විදියට. ඉතින් එතනදිත් මම අර කලින් කිව්වා වගේ අපිට විශේෂයෙන් ඕන වුණා ඇරෝමා බ්ලිස් ටීම් එකටම ඕන වුණා මේ
සුදු වෙනවා බ්ලීචිං දානවා කියන සංකල්පය අයින් කරලා වෙල්නස් කියන එක මිනිසුන්ට පුරුදු කරන්න, නිරෝගීකම පුරුදු කරගන්න, සහ අපි ඇත්තටම ඇරෝමබ්ලිස් සිලෝන් ආයතනයේදී පටන් ගන්නකොට අපි පාවිච්චි කරේ දේශීය අමුද්‍රව්‍ය. අපේ ලංකාව මුළු ලෝකෙම ප්‍රසිද්ධයි සිනමන්, එතකොට ජින්ජර් මේ වගේ දේවල් වලට, සහ අපි කවුරුත් පාවිච්චි කරන්නේ නැතුව අහක දානවා රම්පේ, මේ වගේ පොඩි පොඩි දේවල් ලංකාවේ තියෙන සෑහෙන දේවල් අපේ බියුටි එකට, හෙල්ත් එකට සෑහෙන හොඳ ඖෂධීය ගුණ තියෙන දේවල්. ඉතින් මේවා විශේෂයෙන්ම හොඳ ටෙක්නොලොජි එකත් එක්ක මික්ස් කරලා, තිසංක මෙතනදී අපිට ලංකාවේ දේවල් වලින් විතරක් මේ දේ කරන්න බෑ. අපිට පොඩි පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ඕන වෙනවා පිට රටින් ගෙන්නන්න. එතකොට පිට රටින් ගේනන හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් ලංකාවේ තියෙන නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් එක කොහොමද බ්ලෙන්ඩ් කරන්නේ, මේ බ්ලෙන්ඩර් එක, මේ බ්ලෙන්ඩ් කරන බ්ලෙන්ඩර් එක අපි කොහොමද ස්කින් එකට ගැලපෙන විදිහට, ස්කින් එකට අබ්සෝබ් වෙන විදිහට අපි කොහොමද මේක හදාගන්නේ, ඒකට ටෙක්නොලොජි එක යූස් කරන්නේ කොහොමද. ඉතින් ওই ටික ඔක්කොම එකතු කරලා එකතුවක් විදිහට ආපු නිෂ්පාදනය තමයි අද ජාත්‍යන්තරයේ ජයගෙන අපිට සෑහෙන සම්මාන ගොඩක් නිෂ්පාදන වලට හම්බලා තියෙනවා. ඉතින් මේ තැනට ගෙනහලා තියෙන්නේ අපි මේ තිබ්බ සංකල්පය, අපේ දේ අපි වැඩි දියුණු කරලා හදාගත්ත සංකල්පය තමයි ඇරෝමබ්ලිස් සිලෝන් වල නිර්මාණය වෙන්න බලපාලා තියෙන්නේ. 2019 පටන් ගන්න මේ 2024 අවුරුදු 5යි. අවුරුදු 5ට සෑහෙන දියුණු වෙලා තියෙනවා. හැබැයි 2019 කියන්නේ අභියෝගාත්මක කාලයක්. ඒ වගේ වාගේ අවුරුදු 5 ඇතුළේ ඕන තරම් චැලෙන්ජස් එන්න පුළුවන්. ඒවට මූණ දුන්නේ කොහොමද? ඒව ජයග්‍රහණය කළේ කොහොමද? 2019 පටන් ගන්නකොට පළවෙනි චැලෙන්ජ් එක වුණා ලංකාවේ තිබ්බ ට්‍රෙන්ඩ් එක වෙනස් කරන්න. අපි හැම වෙලේම අපේ හොඳ ඔන්ලයින් ටීම් එකක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට කෝල් එකක් ආවත් කවුරු හරි සුදු වෙන්න ඕනේද ඕනේ කියලා කිව්වොත් අපි කියන්නේ නැහැ. අපි ස්කින් වෙල්නස් තමයි අපි ප්‍රොමෝට් කරන්නේ. එතකොට මෙන්න මේ තිබ්බ ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් වෙනස් කරන්න ලොකු අභියෝගයක් වුණා. ඉතින් අපි ඒකට ලොකු වෙහෙසක් ගත්තා. ඒක සාර්ථක වුණා. දෙවැනි අභියෝගයේ විදිහට 2009 අගභාගය වෙනකොට අපිට කොවිඩ් ඒ තත්ත්වයට මුහුණ දෙන්න වෙලා රට ආර්ථිකම වශයෙන් ගොඩක් පල්ලෙහාට වැටුණා. ඉතින් ඇත්තටම අපි සක්සස්ම කාලේ කිව්වොත් ඒ කාලේ. ඒ කියන්නේ ඒ වෙලාවේදී අපි කල්පනා කරා නෑ කියලා බලන් ඉන්නේ නැතුව තියෙන දෙයින් කොහොමද, මොකද අපි වැඩිපුර පාවිච්චි කරේ ලංකාවේ දේවල් සහ ඒවා හරියට පාවිච්චි කරලා අපි කොහොමද මේ වැටිච්ච තැනින් ගොඩ එන්නේ කියන තැන තමයි පළවෙනි කාරණා. අපේ සක්සස්ම කාලය උනේ මෙන්න මේ රට ඒ වැටිලා තිබ්බ කාලය. ඒකෙදි ඒ කාලයට අවශ්‍ය කරන නිෂ්පාදන, ඒ ගැටළු වලට අවශ්‍ය කරන නිෂ්පාදන අපි මාකට් එකට දෙන්න පුරුදු වුණා. ඉතින් ඊට පස්සෙත් ආයි කාලයක් ආවා. අපි ෆුවල් ක්‍රයිසිස් ලංකාවේ මිනිස්සු පාරට බහැලා හිටියා. ඉතින් ওই වගේ කාලවල තිබුණා. ඉතින් අපි කරේ අපිට ඩොලර් එකකින් අපිට ඩොලර් එක වැඩි වෙලා ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන්ස් වැඩි වෙලා අපිට ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ගෙන්න ගන්න බැරුව කාලයක් තිබුණා. ඉතින් මේ අපේ තිබුණා එදා ඉඳන්ම ප්ලෑන් එකක්. අපි මාස 6කට හැම තිස්සෙම අපේ දේවල් ස්ටොක් කරගෙන හිටියා. ඉතින් මේ දේවල් ඔක්කොම පාවිච්චි කරලා කොහොම හරි, ඉතින් විශේෂයෙන් ඒකෙදි මම මතක් කරන්න ඕනේ ඇරෝමබ්ලිස් ටීම් එකම ලොකු සහයෝගයක් දුන්න. රට වහලා තියෙන වෙලාවේ වැඩ කරන අය ඒකට මහන්සි වෙලා වැඩ කරා, ඔන්ලයින් ටීම් වල අය ගෙදරින් නම් වැඩ කරා. ඉතින් මේ සියලුම දේ කරලා මේ ඉතින් තිබ්බ අභියෝගාත්මක කාලය මේ විදිහටම අපිට ඉවර කරලා හොඳ සක්සස් ගමනක් එන්න පුළුවන්කමක් ලැබුණා. ඉලක්කයකට වැඩ කළොත්, ප්ලෑන් එකකට වැඩ කළොත් කවදාවත් ෆේල් වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම හැමතිස්සෙම අපිට ප්ලෑන් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අර සමහර වෙලාවට කියනවා ඒ ප්ලෑන් එකට යනවා, හැබැයි ස්ටෑන්ඩ් බයි බී ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. එහෙම ගියොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් උදව් කරපු අය කිව්වනේ ඔබේ සේවක මණ්ඩලය, මේ ඔන්ලයින් ටීම් එක, එතකොට ඔබ ගාව ඉන්න ටීම් එක. ඊට අමතරව කවුද ඔයාලට සපෝට් කළේ මෙච්චර දුරකට මේ බිස්නස් එක ගේන්නේ? මෙතනදී පළවෙනියෙන්ම මතක් කරන්න ඕනේ මගේ කෝෆවුන්ඩර්, මගේ අනෙත් ඩිරෙක්ටර් අමිලා බේවික්‍රම. එතකොට ඔහු නිවෘත්තිමය වශයෙන් ඉංජිනේරුවෙක්. ඉතින් ඔහුගේ තියෙනවා අර AI තාක්ෂණය, ඒ නොලෙජ් එක සහ සියලුම ටෙක්නොලොජි දැනුම ඔහුගේ තිබුණා, සහ මගේ කොස්මරලොජි බෑග්‍රවුන්ඩ් එකෙන් ඒ නොලෙජ් එක තිබුණා. ඉතින් මේ කම්බිනේෂන් එක තමයි මෙතනට ඇදගෙන ආවේ. ඉතින් හැම වෙලෙම මම මතක් කරන්නේ මගේ බෑකප් එක, මගේ බෑක්බෝන් එක තමයි මගේ ටීම් එක. ඉතින් ඒ ටීම් එක ඊට අමතරව ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනි නොවෙනස්ව හැමදාම එකට අපිත් එක්ක ඉන්න අපේ පාරිභෝගිකයෝ. එයාලා තමයි අපිව පුංචි තැන ඉඳලා, මොකද අපි බිඳුව ඉඳන් පටන් ගත්තෝ ආයතනයක්. එතකොට මෙතන ඉඳලා අද මේ උඩට ගේන්න මේ දක්වාම අපිට සහයෝගය දුන්නේ අපේ අර ආදරණීය පාරිභෝගික එයාලව මතක් කරන්න ඕනි. මූල්‍යමය වශයෙන් ගත්තොත් බැංකුවක් විදිහට ගත්තොත් සෙලාන් බැංකුව විශේෂයෙන් ආදරෙන් මතක් කරනවා. මොකද අර මොනාහරි ඩිවලප්මන්ට්ස් වලට යනකොට සමහරවිට අපිට සිද්ධ වුණා අපිට ඉල්ලන ප්‍රමාණයට සැපයුම දෙන්න මදි.
එතකොට අපි සෑහෙන ස්ටක් වෙලා හිටපු අවස්ථාව තිබුණා. එතකොට ෆැක්ටරි එක ලොකු කරන්න, තව ලැබ් දාන්න, ඒ වගේ දේවල් කරගන්න ලොකු සහයෝගයක් දීපු ආයතනයක් තමයි සෙලාන් බැංකුව. සහ ඒ වගේම මට මූල්‍යමය තත්ත්වයට වඩා අර ඇඩ්වයිස් කරන එක, කොහොමද එක්ස්පෝර්ට් කරන්නේ, කොහොමද මාකට් එක අල්ලගන්නේ. එතකොට ඒ දේවල් වල අඩුපාඩු තිබිච්ච ඒවා නම් ඒවා බොහොම හරි අර හරි යාළුවෙක් වගේ ළඟින් ඉඳන් කියලා දීපු ආයතනයක්. ඉතින් මූල්‍යමය පැත්තෙන් අර හැම දෙයකටම වඩා මට ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒ ඒ තත්ත්වයේදී මට සෙලාන් බැංකුව විශේෂයෙන්ම ආදරෙන් මතක් කරන්න ඕනේ. එකතැනකද කිව්වා මේ ජයග්‍රහණ රැසක් ලැබිලා තියෙනවා, සම්මාන රැසක් ලැබිලා තියෙනවා කියලා. මොනවද ලැබුණු සම්මාන ජයග්‍රහණ? සම්මාන රාශියක් තියෙනවා. ඉතින් ඒ අතරින් අපිට ඇමරිකන් අවෝඩ්ස් හම්බුණා එකක්, පුද්ගලයෙක් විදිහට මට ලැබුණා CEO කියන එකට, CEO කිය කැටගරි එක 2022-23 හොඳම CEO සම්මානයක් හම්බුණා. ඊට පස්සේ තව ආයතනයට හම්බුණා හොඳම නිෂ්පාදනය, නැචරල් නිෂ්පාදන විදිහට. ඒ වගේම ඒෂියා අවෝඩ්ස්, එතකොට වුමන් එන්ටර්ප්‍රෙනර් වගේ ගොඩක් සම්මාන තියෙනවා ලිස්ට් එකක් කියන්න. ඔව් ඒ වගේ හම්බලා තියෙනවා. හරි, අවුරුදු 5කට සෑහෙන ප්‍රමාණයක් ඔබේ ආයතනයේ දියුණු කරගෙන තියෙනවා, ව්‍යාපාරයේ දියුණු කරගෙන තියෙනවා. දැන් විදේශයට නිෂ්පාදනය යමන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔව්. අනාගතේ මොන වගේ ප්ලෑන් එකද ඉන්නේ? අනාගතේ ප්ලෑන් එක තමයි, පළවෙනිම ප්ලෑන් එක තමයි නිෂ්පාදන ප්‍රමාණය වැඩි කිරීම. සහ මට ආසයි ලෝකේ තියෙන හොඳම නිෂ්පාදනය ලංකාවෙන් හදන්න. එතකොට ඒ වගේම තමයි ලංකාවේ නම ලෝකයේ තැන් තැන් වලට අරගෙන යන්න සහ ළඟදීම බලාපොරොත්තුවක් තියෙනවා. මොකද අපේ පිටරට සෑහෙන ප්‍රමාණයක් අපේ කස්ටමර්ස්ලා ඉන්නවා. ඉතින් ඒ අතරින් තෝරාගත්තු රටවල් කීපයක මේ බ්‍රාන්චස් විදිහට මේ බ්‍රෑන්ඩ් එක අරගෙන යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. සෑහෙන ලොකු බලාපොරොත්තු ගණනාවක ඉන්න වෙලාවේ කවුරු හරි කෙනෙක් අලුතින් ව්‍යාපාර ලෝකයට එනවා නම්, සමහරවිට මේ ව්‍යාපාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාර වෙන්න පුළුවන්, ඔයාගේ මේ ජීවිතේ, මේ ව්‍යාපාර ජීවිතේ ලබාගත් එක්ස්පීරියන්ස් එකත් එක්ක එයාට දෙන්න පුළුවන් උපදේශය මොකක්ද? පළවෙනි උපදේශය තමයි තිසංක, මම ඕනම කෙනෙක්ට කියනවා කන්සිස්ටන්සි කියන එක නැති කරගන්න එපා. අපි දේවල් ට්‍රයි කරනවා තුන්වෙනි පාර, හතරවෙනි පාර වැටෙනකොට අපි ඒක නවත්තලා දානවා. අපි ඩයට් එකක් කරන්න ගියත් එහෙමනේ, මාසයක් දෙකක් ඔක කරලා කෙට්ටුන්නේ නැහැ කියලා නවත්තනවා. ඔය වගේ. ඉතින් අපි හැම දෙයකම කන්සිස්ටන්සි තියාගන්න, තමන්ගේ එම් එක මොකද්ද කියලා හැම තිස්සෙම තියාගන්න. ඒ වගේම ජීවිතේ උස් පහත් වීම හැම වෙලෙම එනවා. එතකොට ඒවට මුණ දෙන්නේ කොහොමද කියලා අපි හරි ස්ට්‍රොง විදිහට කෙනෙක් හිතන්න ඕනේ. ඒතර කොයි වෙලෙකවත් වැටෙන්න එපා. තමන් දිනන දවසක් එනවමයි එදාට යන්න. ඒ එම් එක විතරක් තියාගන්න. ඒ වගේම ගමන ගැන කතා කරොත් ගමන වේගවත්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ, තමන් යන පාර හරිද කියන එකයි වැදගත් වෙන්නේ. ඉතින් වේගවත් ගමනක් යනවට වඩා තමන් යන ගමන ස්ලෝ වුණාට කමක් නැහැ. ඒක හරි පාර යන්න. මං හිතන්නේ සමාජයට අපි හොඳ දේ දෙනකොට ඒකේ රිටර්න් එක අපිට ඔටෝම එනවා. ඉතින් ඒක එක බ්ලෙසිං එකක්. ඉතින් මං හිතනවා මේ විශ්වයේ බ්ලෙසිං එක එන්නේ එතකොට අපි හොඳ දේවල් කරද්දි. ඉතින් ඒ විදිහට ගමනක් ගියොත් මං හිතන්නේ ව්‍යාපාර කරන එක අමාරු වෙයි කියලා. ජීවිතය අතාරින් නැතුව තමන්ගේ ප්ලෑන් එකකට වැඩ කරලා ඉලක්කගත වෙලා යන්න පුළුවන් කමක් තියෙන ළඟ ඔයාගේ ජීවිතය අනිවාර්යයෙන්ම ව්‍යාපාර ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. අත් නොහරින ගුණය හැමතිස්සෙම තියාගන්න ඕනේ කියන එක තමයි මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් මේ වගේම තවත් ව්‍යාපාරිකාවක් හෝ ව්‍යාපාරිකයෙක් සමග ඉදිරියේදීත් අපි කතා බහ කරන්න සූදානම්. අපි ඔබට කියන අපිත් එක්ක රැඳෙන්න කියලා ඔබ පානගන මග අප ඉන්නේ. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව.